ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 149 දෙනෙක් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඒ 149 අතරින් අද වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 88යි. ඒ මන්ත්‍රීවරු 88 අතුලතුර අද දවසේ සහයෝගයේ පළ කිරීම වෙනුවෙන් 80%කට වැඩි ප්‍රමාණයක් අත්සන් කළා තියෙනවා. අත්සන් ලේඛනය තුළ සහ සහය පළ කිරීමේ ලේඛනය තුළ එට දවස වන විට තව පිරිසක් ඒ සඳහා එකතු වෙන්න නියමිතලා ඉන්නවා. කොන්දේසි විරහිතව ඉදිරියටත් සහයෝගය ලබා දෙන බවත් ජනාධිපතිවරණයේදී එතුමා වෙනුවෙන් ඒ දේශපාලන කටයුතු සඳහා නායකත්වය ලබා දෙන බව අද දැනුවත් කරා. අපේ පාක්ෂිකයෝ බිම් මට්ටමේ ඉන්න, ඒ වගේම අපේ පළාත් පාලන ආයතන නියෝජිතවරු, පළාත් සභා නියෝජිතවරු, මේ සියලු නියෝජිතවරු පැහැදිලිවම කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තව අවුරුදු 5ක් දෙන්න ඕනේ. ඒ වගේම අපේ පක්ෂෙන් දාන්න හදන මේ යෝජනාව වෙන නමට වඩා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. අපි යෝජනා කරා අය නැවත මහින්ද මන්ත්‍රීත් එක්ක කතා කරලා පොඩ්ඩක් අය තෙන්ගතාවකට එන්න කියලා. මේක ලැබෙයිද? මේක ලැබෙයිද? දැන් ජයග්‍රහණය මොන වගේ මට්ටමක තියෙනවද ඒ කියන්නේ? පස්සේ අපි ජයග්‍රහණය. දැන් ජයග්‍රහණය කරන්නේ කොහොමද ඔබතුමාලා? මොන වගේ plan එකක්ද තියෙන්නේ? ඉදිරි මතකන සලස්ම ජනාධිපතිතුමා පුදුජන පෙරමුණ අති බහුතරය ඇවිල්ලා හිටියා. මම හිතන්නේ අපිට රටක් හැටියට අපි සියලු දෙනා පෙනීනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අත්දැකීම් අඩු ඒ වගේම කෙටිතුරක් බලලා තීන්දු ගන්න අය ගත්ත තීන්දුව නැවත සලකා බලන්න එතුමාගේ අත්දැකීම් එක්ක එතුමා කටයුතු කරයි කියලා අදටත් විශ්වාස කරනවා. එහෙම නොවුනොත් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ අපි තම වාසනාවන්ත තත්ත්වයකට පත් වෙනවා. ඒක කනගාටුදායිය ජයග්‍රහණය කරන්නේ රට රනිල් වික්‍රමසිංහ දෙවියන් මේ රට ජයග්‍රහණය ජනතාවට පහසුකම් වලින් තොර මුද රටක් බිහිවෙන්නේ. අපි පක්ෂයට පිටු පාන්නේ අපිට රටර පිටු බාන්න බෑ කොහොමද? මේ හැමෝටම ඉදිරියකින් රට. ඒ නිසා අපිට රටර පිටු බාන්න බෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්තිත් එක තමයි අපි වැඩ පිළිවෙත් එක තමයි අපි කහුවෙන්නේ.